ආය බවන් සියලු දෙනාටම මගේ කලින් වීඩියෝව නැරඹුවා නම් ඔයාලා දැනටමත් දන්නවා ඇති අද දවසේ මම කතා කරන මාතෘකාව මොකක්ද කියලා. අපි දැන් බලමු අද දවසේ අපේ මාතෘකාව මොකක්ද කියලා. විශේෂ ලක්ෂණ හා රසවින්දනය කියන අනුමාත්‍රකාව ඔස්සේ තමයි මින් ඉදිරියට කතා කරන්නේ. අපි දැන් මුලින්ම බලමු උතමනගතරි කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලා බලනවා ඇති ඉසෙමනගතරි ගැන කතා කරන්න ඇවිත් උතමනගතරි හැඳින්වීමකින් පටන් ගන්න ඇයි කියලා. හැබැයි මගේ මීට කලින් වීඩියෝව බලවන දැනටමත් ඔයාලා දන්නවා මේ අපි අද කතා කරන ඉසෙමනගතරි සහ උතමනගතරි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඉතින් අලුතින් අපේ YouTube නාලිකාවට එකතු වෙන යාළුවන්ට දැනගැනීමටත් එක්ක මම කියන්නම් මලින්ම මේ ඉසෙමනගතරි හා උතමනගතරි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. උතමනගතරි එහෙම නැතිනම් සිංහල භාෂාවෙන් මෙය හඳුන්වන්නේ පද්‍ය කතාන්දර කියලා. මේ ඉසේ මොනගතරි කියලා කියන්නේ මම ඉහත කියව පද්‍ය කතාන්දර වලට අයත් කතාන්දරය. එනම් ඉසේ මොනගතරි කියලා කියන්නේ උත මොනගතරි වලට එක් නිදසුනක්. ඉතින් මේ හේතුව නිසා තමයි මම අද ඉසේ මොනගතරි පිළිබඳව හඳුන්වන්න කලින් උත මොනගතරි පිළිබඳව හඳුන්වන්න තීරණය කළේ. මොනවද මේ උත මොනගතරි කියලා කියන්නේ? මේ උත මොනගතරි වල තියෙන විශේෂම ලක්ෂණය වන්නේ ගද්‍ය හා පද්‍ය යන දෙකම මෙහි අඩංගු වෙලා තිබීමයි. එනම් මෙහි සෑම කවියක් සඳහාම එම කවිය විස්තර කිරීම සඳහා වූ ගද්‍ය විස්තරයක්ද ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව පැහැදිලි වෙනවා පද්‍ය වටා ගෙතුණු කතාන්දරයක් තියෙන බව. උතමනගතරි එහෙමත් නැතිනම් පද්‍ය කතාන්දර යටතේ බිහි වෙලා තියෙන නිර්මාණ විශිෂ්ට ගණෙහිලා සැලකුවත් ඒවා ගද්‍ය කෘති වශයෙන් ගත් කල නම් එතරම් පරිණත නිර්මාණයක් විදිහට හඳුන්වන්න බැරි බව තමයි විචාරකයන්ගේ අදහස වෙන්නේ. ජපන් සාහිත්‍ය ගත්තාම ජපන් සාහිත්‍ය තුළ ඉතාමත් ප්‍රකට පද්‍ය කතන්දර කීපයක් තියෙනවා. එනම් ඉසෙමනගතරි, යමතෝ මොනගතරි, හෙයිචෝ මොනගතරි උදාහරණ විදිහට අපිට පෙන්වන දෙන්න පුළුවන්. ඉතින් අද අපේ මාතෘකාව වෙන්නේ මේ අතරින් ඉසේ පද්‍ය කතාන්දරය. දැන් අපි ඉසේ මොනගතරි හැඳින්වීමට යමු. පද්‍ය කතාන්දර අතර ඉතාමත් විශිෂ්ටතම ජනප්‍රියම නිර්මාණයේ විදිහට හැඳින්වෙන්නේ මේ ඉසේ මොනගතරි නමින් හැඳින්වෙන පද්‍ය කතාන්දරය. මේ ඉසේ මොනගතරි හෙයන් යුගයේ මුල් භාගයේදී රචනා වූ බව පැවසුනත් එය නිශ්චිත වන්නේ නම් නැහැ. ඒ වගේම තමයි මේ ඉසේ මොනගතරි එහෙමත් නැතිනම් ඉසේ පද්‍ය කතාන්දරය ලිව්වේ කවුද යන්න පිළිබඳවත් නිශ්චිතව කිව නොහැකි. එනම් මෙහි කර්තෘ අවිනිශ්චිතයි. නමුත් බොහෝ දෙනාගේ විශ්වාසය වන්නේ මෙය අරිවරණ නරිහිර නැමැති පුද්ගලයෙකු විසින් රචනා කරපු බවයි. දැන් අපි ඉසෙමනගතරි අන්තර්ගතයට යමුමු. ඉසෙමනගතරි පරිච්ඡේද එහෙමත් නැතිනම් කතාන්දර 125කින් සමන්විත වෙනවා. ඉසෙමනගතරි දක්නට ලැබෙන
ඉතාමත් ප්‍රසිද්ධ කතාන්දර විදිහට සුත්සුයි සුත්සු, උයි කෝබුරි, අසුමකුදරි, අකුතගව යනාදී කතාන්දර පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම ඉස පද්‍ය කතන්දරයේහි මුළු කවි ප්‍රමාණය 143ක් බවත් සඳහන් වෙනවා. මෙහි පළමුව කවියද, ඉන් පසුව එම කවියට අනුබෝත වූ කතා වස්තුවද ලියලා තියෙනවා. ඒ වගේම තමයි මං ඉහත කිව්වා විදිහටම මේ කෘතියේ කතා නායකයා වෙලා තියෙන්නේ අරිවරණ නරීර. ඔහුගේ ජීවන අත්දැකීම් හා ප්‍රේම සම්බන්ධතා පිළිබඳව තමයි මෙහි විස්තර කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙහි අන්තර්ගත බොහෝ කවි නිර්මාණය කරලා තියෙන්නේ අරිවරණ නරීර විසින්. ඊට අමතරව ඒ කාලයේ විසූ තවත් කවීන් විසින් ලියවුණු කවිද මෙහි අන්තර්ගත වෙනවා. එසේම ඇතැම් කවි අරිවරණ නරිහිර විසින් අන්වර්ථ නාමයන් යොදාගෙන රචනා කරලත් තියෙනවා. ඒ පමණක් නොවේ, මන්‍යෝෂෝ කාව්‍ය සංග්‍රහයෙන් උපුටාගත් කවිද මෙම එසේ මොනගතරෙහි අන්තර්ගත කොට තිබීමත් එක් සුවිශේෂී ලක්ෂණයක් වෙනවා. එලෙස උපුටාගත් කවිවලට නරිහිර විසින් නව අර්ථකථනයන් සපයා තියෙන ආකාරයත් අපිට මෙහිදී දැක ගන්න පුළුවන්. කොහොම වුණත් මෙම ඉසෙපද්ද කතාන්දරයේ පුරාවටම විහිදලා තියෙන්නේ අරිවරණ නරිහිරගේ අනියම් පෙම් සම්බන්ධතා පිළිබඳව. ඉතින් මේ අනියම් පෙම් සම්බන්ධතා පිළිබඳව වෙන විස්තර ඉතාමත් විචිත්‍රවත් ලෙස පාඨකයන් හැඟීම් උද්දීපනය වන ආකාරයට ගොනුකොට තිබෙනවා. ඒ කෙසේ වෙතත් ඇතැම් විචාරකයින්ගේ අදහස වන්නේ නම් මොහුගේ කවිවල හැඟීම් දැනවීමේ අංශය බොහෝසේ දුර්වල බවයි. නරිහිරගේ කවි පාට බොඳ වී ගිය, එහෙත් තවමත් සුවඳ රැඳී තිබෙන මල් වගේ යැයි ඔවුන් පවසනවා. තවද ඉසේ මොනගතරි හෙවත් ඉසේ පැත්‍ය කතාන්දරය කියලා කියන්නේ චරිතාපදානයක් කියලාද විචාරකය පවසනවා. ඒ කෙසේ වුවත් මෙම ඉසේ පැත්‍ය කතාන්දරය තුළින් හෙයියන් යුගයේ මිනිසුන්ගේ ගැඹුරු හා සුන්දර පරිකල්පනය ගැන අවධාරණය වෙනවා. ඒ වගේම තමයි හෙයියන් යුගයේ සමාජ පසුබිම හා සංස්කෘතිය වටහා ගැනීමටත් මෙම පොත මහත්සේ පිටුවහලක් වෙනවා. දැන් අපි ඉසේ පද්‍ය සංග්‍රහයේහි විශේෂ ලක්ෂණ වලට යමු. මෙම ඉසේ පද්‍ය සංග්‍රහය ජීවිත කතාවක් හෝ ප්‍රබන්ධයකට වඩා මානව සම්බන්ධතා පිළිබඳව ගැඹුරින් කෙරූ විවරණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහි කතා එකිනෙකින් වෙනස් වන අතර තේරුම් ගැනීමට පවා ඉතාමත් අසීරුයි. මෙලෙස වීමට හේතුව වෙලා තියෙන්නේ පසුකාලීන ලේඛකයන් විසින් මෙයට විවිධාකාරව කොටස් ඒකරාශී කර තිබීමයි. ඒ වගේම තමයි මෙම සංග්‍රහයේ තියෙන තවත් එක් සුවිශේෂීම ලක්ෂණයක් වන්නේ එය බුදු දහමේ ආභාෂය ලබා අනිත්‍ය යන සංකල්පය පිළිබිඹ වන අයුරින් නිර්මාණය කළ කතා හා කවි රාශියක් අන්තර්ගත වී තිබීමයි. ඒ වගේම තමයි මෙහි අන්තර්ගත වෙන සෑම කතාවක්ම පාහේ නිර්මාණය කරලා තියෙන්නේ එක් පුරුෂයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් වීමද විශේෂත්වයක් වෙනවා. හඳුනා නොගත් වීරවරයා ජපන් භාෂාවෙන් කිව්වොත් අරුවතකු. එනම් එක්තරා පිරිමි පුද්ගලයෙක්. මොහු බොහෝ දුරට පැටලුණු ආදර කතා තහනම් ආදර කතා වෙනවා. ඉතින් මෙම පොත පුරාම එම ආදර කතා නිසා ඔහු විඳ චිත්ත පීඩාවන් රචනා වෙලා තියෙනවා. නිතරම හඬන චරිතය පිරිමි චරිතය වන අතර ගැහෙන චරිතය හඬන අවස්ථා මෙම ග්‍රන්ථයේ සඳහන් වන්නේ නැහැ.
මෙතෙන් සිට ඉසේ මනගතරි රස වින්දනයයි. ඉතින් මම ඒ සඳහා ඉසේ මනගතරි සාහිත්‍ය සංග්‍රහයේ එන කතාන්දර දෙකක් තෝරගත්තා. පළමුවෙන්ම ඉසේ මනගතරි සාහිත්‍ය සංග්‍රහය ආරම්භයේම තියෙන කතා පුවතයි. මේ කතා පුවත උයි කෝබුරි කියලා තමයි හඳුන්වන්නේ. දැන් අපි බලමු උයි කෝබුරි කතාව කොයි විදිහද කියලා. අතීතයේ එක් වැඩිවියට පැමිණි පිරිමි පුද්ගලයෙක් කියෝතෝවේ ඉඳන් නරවලට යන අතරමඟදී එක්තරා නිවසක සිටි තරුණ ඒ වගේම ඉතාමත් රූමත් සහෝදරියන් දෙදෙනෙකු දැක ආදරයෙන් උමතු වෙනවා. එහිදී ඔහු ඇඳ සිටි වස්ත්‍රයෙන් කොටසක් ඉරා එහි ඔහුගේ ආදරය ප්‍රකාශ කරන වග කවියක් ලියලා සේවිකාවක් අත ඔවුනට යවනවා. ඉතින් මෙන්න මේ කියන කතාවෙන් තමයි ඉසේ මනගතරි ආරම්භය සිද්ධ වෙන්නේ. අනතුරුව අපට හම්බ වෙන ප්‍රසිද්ධම කතාන්දරයක් විදිහට අකුතගව නමින් හඳුන්වන කතාන්දරය පෙන්වලා දෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ අකුතගව කියන කතාවේ මොකක්ද වෙන්නේ කියලා. අතීතයේ එක්තරා පිරිමි පුද්ගලයෙක් ලබාගත නොහැකි කාන්තාවකට දීර්ඝ කාලයක් පුරාවට ප්‍රේම කරමින් ඉන්නවා. එක්තරා රැයක මොහු තීරණය කරනවා ඇයත් රැගෙන පලා යෑමට. මේ යන අතරමඟදී ඔවුනට හමු වෙනවා අකුතගව නමින් හඳුන්වන ගඟක්. ඒ ගඟ අසබඩ තිබුණු තනකොළ මත පිනිබින්දු රැඳිලා තියෙනවා දැකපු මෙම කාන්තාව මීට පෙර කිසි දිනක පිනිබින්දුන් දැක නොතිබුණු බැවින් ඒවා මොනවාදැයි විමසා සිටිනවා. නමුත් ඔවුනට තව ගොඩාක් දුර යන්න තිබුණ නිසාත් රාත්‍රිය උදා වෙමින් තිබුණ නිසාත් පිරිමි පුද්ගලයා එයට පිළිතුරක් නොදී ඉදිරියට ගමන් කරනවා. යන අතරමඟදී විදුලි කොටමින් විශාල වර්ෂාවක් ඇදහැලෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පිරිමි පුද්ගලයා වැස්සෙන් බේරෙන්න හිතාගෙන ඒ අසල තිබුණ නිවසකට මෙම කාන්තාව රැගෙන යනවා. ඒ නිවස රාක්ෂයෙකුට අයිති නිවසක් යයි නොදැන මෙම පිරිමි පුද්ගලයා කාන්තාවට නිවස තුළ ඉන්නට ඉඩහැර දොරගාවට වී වාඩි වෙලා ඉන්නවා. ඒ අතරතුර ඔහු කල්පනා කරන්නේ ඉක්මනින් මේ රාත්‍රිය ගෙවි අවසන් වෙනවා නම් හොඳයි. මේ අතරතුර සැඟවී සිටි රාක්ෂයා කාන්තාව එක කටට ගිල දැමුව අතර ඇය බේරා ගන්නා මෙන් කෑමර දුන්නත් වර්ෂාවේ ශබ්දය නිසා මෙම පිරිමි පුද්ගලයාට එය ඇසුනේ නැහැ. උදෑසනම අවදි වෙලා ගේ තුල බලන විට කාන්තාව එහි නොසිතුව නිසා ඔහු හඬමින් මේ පද්‍යය කියනවා. ශිරදම්මක නනිසත හිතන තොයි හිසුතකි සීත කොතයතේ කියනම ශිමුණෝ. මෙහි සිංහල අර්ථය ගත්ත පිනිබින්දු දෙක මුතු කැටවත්ද කියලා ඇහුව අවස්ථාවේදී පිනිබින්දු යැයි පවසා ඇයත් සමගම නැගී යන්න තිබුණා නම් මේ කතාව තුළ රාක්ෂයා විදිහට උපමා කරලා තියෙන්නේ කාන්තාවකේ පවුලේ උදවියයි. රාත්‍රියේදී පැමිණි කාන්තාවකේ පවුලේ අය ඇයව රැගෙන ගිය බව ව්‍යංගාර්ථයෙන් දක්වලා තියෙන බවයි සැලකෙන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරේ ඉසේ මනගතරි නමින් හඳුන්වන ඒ කතාන්දරය ගැන. එහෙනම් අපි තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් මෙතනින් අද වීඩියෝව නිමා කරනවා. ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා.